අයිබෝවන්. ඉතින් නොස්තදාමස් යනු 16 වැනි සියවසේ ප්‍රංශ ශාස්තෘවරයෙක්. ඔහුගේ ලේ ප්‍රොෆෙසීස් නම් ග්‍රන්ථය නිසා ඔහු ගොඩක් ජනප්‍රිය වෙනවා. මෙම ග්‍රන්ථය තුළින් ඔහු ප්‍රංශ විප්ලවය, ඇමරිකාවේ ලෝක මධ්‍යස්ථානය ප්‍රහාරය හා හිට්ලර්ගේ පැමිණීම ගැන හෙළිදරව් කර තිබෙනවා. ඔහුගේ ග්‍රන්ථයේ ඔහු 2018 ගැනත් යම් දේවල් හෙළි කරලා තිබෙනවා. ඉතින් මේ ලේ ප්‍රොෆෙසීස් කියන ග්‍රන්ථය තුළ අනාගතය ගැන කරුණු හෙළි කරන කවි 942ක් පමණ තිබෙනවා. 2018 ගැන ඔහුගේ ග්‍රන්ථයේ මෙසේ සඳහන් වෙනවා. තුන්වන ලෝක යුද්ධයක් ඇති වෙනවා. ලෝක බලවතුන් දෙදෙනෙක් අතර ඇතිවෙන මෙම යුද්ධය අවුරුදු 27ක් පුරාවට සිදුවෙන බවට සඳහන් වෙනවා. ප්‍රංශයෙන් පටන් ගන්න මේ ලෝක යුද්ධය අනිත් රටවල් වලටත් පැතිරෙනවා. ඇමරිකාව හා උතුරු කොරියාව අතර මෑතකදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒගොල්ලන්ගේ නෂ්ටික මිසයිල පිළිබඳව. ඉතින් නොස්තදාමස් පවසන පරිදි මේ ලෝක යුද්ධය ඇති කරන ලෝක බලවතුන් දෙදෙනා උතුරු කොරියාව හා ඇමරිකාව වෙන්න පුළුවන්ද? ඒ වගේම ස්වභාවික විපත් ඇතිවන බවටත් මේ ලේ ප්‍රොෆෙසීස් ග්‍රන්ථයේ තවදුරටත් සඳහන් වෙනවා. ඉතාලියේ පොම්පේ නගරයේ විනාශ කරපු විසුවියස් ගිනිකන්ද යළිත් සක්‍රිය වන බවට ඔහු පවසනවා. ඇමරිකාවේ නැගෙනහිර ප්‍රදේශයට විශාල භූමිකම්පාවක් ඇතිවන බවටත් සඳහන් වෙනවා. ඒ වගේම විශාල උල්කාපාතයක් පෘථිවියට කඩා වැටෙන බවටත් ඔහු තවදුරටත් මේ ග්‍රන්ථයේ සඳහන් කරනවා. ඔහු පවසනවා නැෂ්ටික යුද්ධයක් හා ස්වභාවික විපත් හින්දා ලෝකයට විනාශය ගෙන දෙන ඇති බවට. ඉතින් අවසාන හෙළිදරව්ව හරියට කේක් එකේ අයිසින්යක් වගේ හරිම රසවත්. ඔහු පවසනවා වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග එක් පුද්ගලයෙකුට අවුරුදු 200ක් පමණ ජීවත් වීමට හැකිවනු ඇති බවට. ඉතින් මේ කියමන තරමකට සත්‍ය විය හැකියමු. මේ වන විට මීයන්ගේ සෛල වයසට යාම ප්‍රමාද කිරීමට විද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝස් තවත් ඔයගලන්ට බලන්න ඕන නම් අපේ channel එකට අනිවාර්යෙන් subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. ඔයගලන්ට ජය වේවා.